ඔබ දන්නවද FIFA ලෝක කුසලාන දෙකක් ඇති බව දෙකම හොරගම් කරලා තියෙන බව අද කටසටහනින් FIFA ලෝක කුසලානට වෙච්ච දේ ගැන පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පවත්වන්නට එවකට ෆිෆා සභාපති ජූල්ස් රිම්නට් ඇතුළු පිරිස තීරණය කළේ 1928 දී. මේ සඳහා කුසලානයක් නිර්මාණය කරන්නට ජූල්ස් රිම්නට් වැඩේ බාර දුන්නේ ප්‍රතිමා ශිල්පියෙකු වන ඇබෙල් ලොෆ්ලර් කියන කෙනාට. ඇබෙල් හදපු කුසලානේ තමයි ජයග්‍රහණයට අධිපති ග්‍රීක දෙවගණක් වූ නයික් දෙවගණ විසින් අසවාගෙන සිටින බඳුනක කුසලානේ. මේක රත්තරන් වලින් හදලා තියෙන්නේ. මේ කුසලානේ උස සෙන්ටිමීටර් 32ක්, බර කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 750යි. මේ කුසලානේ තුන්වර දිනාගත් කණ්ඩායමට කුසලානේ සම්පූර්ණ හිමිකාරත්වයේ හිමි වෙනවා. 1930 උරුගුවේ රටේ තිබ්බ ලෝක කුසලානේ දිනුවේ සත්කාරක උරුගුවේ රටමයි. 1934 ලෝක කුසලානේ පැවැත්වුවේ ඉතාලියේ. ඒ කාලේ ඉතාලියේ පාලනය කළේ මුසෝලිනි කියන ඒකාධිපති පාලකයෙක්. මෙයාට උණු වුණා එයාගේ අභිමානය රැකගන්න ඉතාලි කණ්ඩායම ජයග්‍රහණය කරවන්න. ඒ නිසා මුසෝලිනිගේ මිනිස්සු කලේ විනිසුරුවන්ට ප්‍රතිවාදී ක්‍රීඩකයන්ටත් පගාව ලබා දුන්නා. සමහර ක්‍රීඩකයන්ට තුවක්කුව පෙන්වන තර්ජනය කළා. කොහොම හරි 1934 දී ඉතාලි කණ්ඩායම ජයග්‍රහණය කළා. 1938 දී ලෝක කුසලාන තරගාවලියේ තිබ්බ ප්‍රංශයේ. ඉතාලියේ මුසෝලිනීට උමනා වුණා ඒ තරගාවලියත් ඉතාලිය දිනනවා දකි. නමුත් ඉතාලියේදී වගේ ප්‍රංශයේදී පගාව දෙන්න තර්ජනය කරන්න බෑනේ. ඒ නිසා තමන්ගේ ක්‍රීඩකයන්ට ජයග්‍රහණය කරන ලෙස විශාල බලපෑමක් මුසෝලිනි එල්ල කළා. මුසෝලිනි හැම ක්‍රීඩකයෙක්ටම ටෙලිග්‍රාෆ් පණිවිඩයක් යවුවා මෙන්න මෙහෙම කියලා. වින්සියෝ ඕම් මෝරේ. ඒ කියන්නේ දිනන්න නැත්නම් මැරෙන්න කියන එක. මැරෙන්න බය වුණු ඉතාලි ක්‍රීඩකයෝ දිනුවා. එක රටක් පිටපිට ලෝක කුසලානේ දිනපු පළමු වතාව ඒක. දෙවැනි ලෝක යුද්ධය නිසා පාපන්දු ලෝක කුසලානේ අවුරුදු 12ක් පැවැත්වුවේ නැහැ. ඉතාලි ජාතික ඔටෝරිනෝ බරාසි තමයි ඒ කාලේ ෆිෆා ආයතනයේ වයිස් ප්‍රෙසිඩන්ට්. එයා නාසි හමුදාවන්ගෙන් කුසලානේ බේරගන්න සපත්තු පෙට්ටියක් ඇතුලේ කුසලානේ හංගලා දීලා තියෙනවා. ලෝක යුද්ධයෙන් පස්සේ මේ කුසලානේ ජූල්ස් රිමෙට් ට්‍රෝෆි කියලා නම් කළා. ඒ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට මූලිකත්වයේ ගත් ජූල්ස් රිමෙට් සභාපතිවරයාට උපහාරයක් ලෙස. 1966 එංගලන්තයේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට මාස කීපයකට කලින් වෙස්ට්මිනිස්ටර් නගරයේ මහජන ප්‍රදර්ශනයක් අතරතුර ලෝක කුසලානේ හොරාගත්තා. කුසලානේ නැවත සොයා ගැනීමට හැකි වුණේ දකුණු ලන්ඩනයේ කුඩා ගැලයක් ඇතුළේ තියලා. කුසලානේ හොයාගත්තේ පිකල්ස් කියන බල්ලා. පිකල්ස්ගේ අයිතිකාරයා ඩේවිඩ් කොබැක් හට පවුම් 30,000ක් හම්බුණා. පිකල්ස් එක් රැයකින් ජනප්‍රිය තරුවක් බවට පත් වුණා. 1970 තිවන වතාවට ප්‍රසීලයේ ලෝක කුසලානේ දිනා ගනිමින් කුසලානේ තමන් වෙත සදාකාලිකවම තබා ගත්තා. මේ නිසා ෆිෆා ආයතනයට සිදු වුණා අලුත් ලෝක කුසලානයක් නිර්මාණය කරන්න. ලෝකයේ පුරා සිටින ප්‍රතිමා නිර්මාණකරුවන් 53 දෙනෙක් මේ සඳහා අයදුම්පත් යොමු කරලා තිබුණා. එයින් ඉතාලි ජාතික නිර්මාණකරුවෙකු සිල්වියෝ ගෙසනිගා තෝරගත්තා. ක්‍රීඩකයන් දෙදෙනෙක් ලෝක ගෝලයේ ඔසවාගෙන සිටින අයුරු එයින් පිළිබිඹු වෙනවා. සෙන්ටිමීටර් 36ක් ප්‍රතිමාව උසයි. කැරට් 18 රත්තරන් කිලෝ 5ක් භාවිතා කරලා තමයි මේ ප්‍රතිමාව හදලා තියෙන්නේ. කුසලානේ අඩියේ ජයග්‍රහණය කරන රටවල නම කොටනවා. 2038 ලෝක කුසලාන තරගාවලිය දක්වාම නම් කොටන්න එහි ඉඩ තිබෙනවා. තුන් වතාවක් කුසලානේ දිනාගත් රටකට කුසලානේ හිමිවීම කියන නීතිය අවලංගු කරන්නට ෆිෆා ආයතනය තීරණය කරනවා. එහෙම වුණා නම් 2018 ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් කරන්න වෙන්නේ අලුත්ම අලුත් කුසලානයක්. ජර්මනිය 1970 පසු තුන් වතාවක් පාපන්දු ලෝක කුසලානේ දිනාගත්ත නිසා. බ්‍රසීලයේ විසින් තමන් සතු කරගත් ජූල්ස් රිම්නට් ට්‍රෝෆි එක බ්‍රසීලයේ පාපන්දු මූලස්ථානයේ තියෙද්දී හොරකම් කළා. කුසලානේ සුවදෙන එක්ට විශාල මුදල් ත්‍යාගයක් දෙන බවට බ්‍රසීල් රජය නිවේදනය කළා. කුසලානේ නැවත සුවා ගැනීමට නොහැකි වුණා. කුසලානේ උණු කරලා රත්තරන් ලබාගෙන නැති බවට සැක කරා. පසුව බ්‍රසීලයේ විසින් එවැනිම කුසලානයක් රත්තරන්ින් හදාගෙන තිබෙනවා. 2018 වසරේ ලෝක කුසලානේ දිනාගන්නේ කවුද? ඔබ හිතන කණ්ඩායම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් බලන්න අපේ කරුසටාන් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් ලකුණු ඔබලා වීඩියෝ අප්ලෝඩ් කරව සැනින් දැනගන්න. එහෙනම් අපි ගියා.